අයිබෝවේවා ඔබේ ජීවිතයට වේගෙන් කියන ජීවිතේ තවත් අලුත් දවසක් ඉරිදාවක් ඉරිද කියලා කියන්නේ හිතේ සැහැල්ලුව ටිකක් වැඩි දවසක් වැඩ අඩු නිවාඩු දවසේ ඉඳ ඒ සැහැල්ලුව තවත් වැඩි කරන්න ලෑස්ති ලංකාවේ නමුගේ කලා ශිල්පීන් කිහිප දෙනෙක් එක්ක කලා ලෝකයේ දාමේ දා කතා වෙමින් අපි පටන් ගන්න පුරුදු විදියට අද මෙහෙමයි Hi boy. හරි ඊළඟට යනවා රංගන ශිල්පිනියක් ළඟට. ඇයි ඉස්කෝලේ යන කාලෙම තමයි රංගනය පටන් ගන්නෙ. ටෙලිනාට්‍ය ටිකක් වැඩි උනත් වේදිකාව සිනමාව මේ හැමතැනකදීම අපිට ඇයව හරිම හොරුයි. මේ මනීෂා නාමවගම. Hi boy. Hi boy. හරි ඊළඟට යනවා අපේ විශේෂයෙන්ම සිනමාවේ අපිට හම්බෙන දක්ෂයෙක් ළඟට හොඳ රංගන ශිල්පියෙක් ළඟට. දැන් නම් අපි හොව ටෙලිනාට්‍ය වලත් දකින්නවා. කුණත් සිනමාවට හොව වඩා ගැලපෙනවා කියන එක තමයි මගේ හැඟීම. මේ මිලින්ද මඩුගල්ල. I want. 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 YouTube want. I 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 ලොකු ගමනක් ගියපු දෙන්නෙක් මුලින්ම යනවා පළවෙනියා ළඟට ජනයි ප්‍රියයි කියව තමයි මේ දෙන්න මුළු රටම දන්නේ මේ ඉන්නේ ජනා රංග ජයකොඩයි බෝ රයිට් යාළුවත් එහා පැත්තේ ඉන්න මම එහෙම යාගටත් කියන්නම් මේ චමිල රත්නායක චමල් රත්නායක එහෙම ප්‍රශ්න නැ වෙනම් දිරට ප්‍රියගේ හොඳයි මම දන්නේ හරි මේ හය දෙනත් එක තමයි අද දවසේ ගෙවෙන්නේ ඉතින් නදීර ගැන කියන්න තියෙන අලුත් මාරංචිය තමයි නදීර අලුත් සින්දුවක් අරන් ඇවිල්ලා තියෙනවා අපි මියුසික් වීඩියෝ එකට අපිට ගිහින් බලමු ඊට කලින් නදීර අපි සින්දුව අහලා කතාව කොහොම පටන් ගමු මේ සින්දුව ලිව්වේ කවුද මියුසික් කරේ කවුද සින්දුව ලිව්වේ චතුක මනුරංග මදුරංග මියුසික් කරේ මියුසික් ඇන් මෙලඩි විකුම් ලියනගේ දැන් මේ බලෙන් වගේ ගත්ත සින්දුවක් මේක ඒ කියන්නේ මෙයා මේ YouTube දාන්න ඕම් මෙන් තියලා තමයි මට සෙට් වුනේ ඊට පස්සේ කිව්වා මල්ලි මට දෙන්න එකයි ඊට පස්සේ මම අරගෙන මම කෙරුවා. දැන් ඔයාගේ මේ අසන කාලේ ඒගොල්ලෝ දෙන සින්දුව තමයි කියන්න උනේ මොකද මේ මේ පොඩි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා මම ඒ වලින් දැන් නිදහස් 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 කරමු සින්දුව අහමු එන හාම් ජෙන් වී නෝ දත අපිට මියුසික් ගන්න ලලින්ද ප්‍රමුඛ අපි excuse me Tava vida lá, adere danila, mage ai kiela, kauruat nidala. Tani en mi
දවසක ඇවිදින් අයිතිකාර කම්පා ඉල්ලන කවුරුත් ඉනිද මන්දා කවුරුත් මනැනීති බාදාදම ඇවිදින් මගේ හිතට නැවතුම් දම හිතෙන අතුරක් යන්න ඔහෙ පාවෙලා නවතින්නේ ජීවිතේ පාවෙලායයි හුරු පාරේ තනිහිනේ හිතු මතේ තින මාගේ කොහෙවත් නැහැ නවතින්නේ අපි විසක් කිඩක බල සිද්ධ කර තව කතා කරමු නදීර වීඩියෝ එක වෙනින් යන්නේ මගේ සින්දු සමහර අය අර ඉස්සෙල්ලා සින්දු අහපු අයත් කියනවා හොඳයි කියලා. ඒ කියන්නේ අර මට හිතෙන විදිහට අපි අර හොඳ දේ දෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. තවත් අර මේ වහනවා කියලා තව ඒවා දුන්නාම තව මොට වෙනවා මිසක් හැදෙන්නේ නැහැ. එහෙමයි අපි දැනගන්න ඕන මොකක් හරි අහන පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසට හරි අහන්න දෙන්න ඕන. හොඳ දෙයක්. අනිවාර්යයෙන්. සුරේනි පොඩ්ඩක් hina වෙලාම වැඩේ පොඩ කතා පටන් ගමු. පොඩි මෙන්න පොඩි වීඩියෝ එකක් බලලා ජනප්‍රියයි පොඩි වීඩියෝ එකක් බලලා පොඩ්ඩක් මගේ hina වෙන එකක්වත් මේ කොහෙන් හරි ඔයාගෙන කියලා. රංග අපිට බලන්න පුළුවන් ඉන්නේ රංග කියේ දැන් මෙයාත් රංග අපේ ප්‍රොඩියුසර් රංග. බලමු. දැක්කේ නැද්ද අවසර නැතුව ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා දැක්කා එහෙනම් ඇතුලට ආවේ අවසර ගන්න ලගේ දැක්කා කෙනෙක් කියද හා දැක්කා කෙනෙක් කියද දැක්කා අත්තරම දැන් අවුරුදු දෙකයි මාස හතරක් විතරන ගමනක් තමයි අපි දෙන්න එන්නේ මේ හම්බ වෙන්නම් ඇඩ්වයිසින් ෆර්ම් එකේ තමයි අපි දෙන්න හම්බ වෙන්නේ මම සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන කාලේ මගේ සංස්කෘතික ශිල්පියෙක් විදිහට වැඩ කරන කාලේ තමයි හම්බ වෙන්නේ ඉතින් හම්බ වෙලා ඉතින් මුලින් මිහිරි කතාව යාළුවන්ට කියන කාලෙක ඊට පස්සේ අපි ඉතින් වීඩියෝ කරන්න කියලා යාළුවන්ගෙන් එල්ලීමක් ආවා ඉතින් කරන්න කියලා ඊට පස්සේ කරා ඉතින් කරලා තමයි ඔය පේජ් ටිකක් හදාගෙන එහෙම එම්සරේ කොට ගියේ ලියන්නේ කවුද ලියන්නේ කියන්නේ මෙහෙමයි ගොඩක් කරලා අපි යාන්ස් කරන්නේ ඉතින් මෙන් හරි හම්බෙච්ච කතා සමහර දැන්ට ඇත්තටම ඒවන ගොඩක් කතා ඉලෙවනේ පේජ් එකට මැසේජ් කරනවා කතා ඊට අමතරව ඉතින් අර මෙහෙන් ගොඩක් අය කියන කතා සහ පෙගාව තිබුණ කතා ඔය තැන් තැන් වල එකතුනාම කියන කතා ඒව තමයි ඉතින් ක්‍රියේට් කරගන්න ක්‍රියේට් කරගන්න ඕගොල්ලෝගේ වීඩියෝ වල තියෙන ලොකු වෙනසක් තමයි පුංචි වෙලාවෙදී සමහර තප්පර 30යි 40යි. ඔව්. ඔව් ගොඩක් වෙලාවට අපි يعني මුලින් අපිට එහෙම අයිඩියා එකක් තිබුණ නැහැ මේ ෂෝට්ස් වීඩියෝ කරනවා කියලා. පස්සේ දැන් ඔය ඩේටාත් එක්ක දුවන මේකක් නිතියෙන ඉතින් අපි තීරණය කරා අපි කොමඩි එකට අදාළව දැන් ගොඩක් වෙලාවට හැම වීඩියෝ එකෙම
සාමාන්‍ය කොමඩියකින් පස්සේ වචනයක්වත් අපි කතා කරන්නේ නැහැ. මොකද අපි හිතුව ඉතින් එහාට හිනා වෙන්න එහෙම කාලයක් ලබා දෙන්න ඕනනේ. මිනිස්සුන්ට හිතන්න එහෙම කියලා. ඊට පස්සේ තමයි අපි හිතුවේ මෙහෙම දැන් පොඩි සාමාන්‍යයෙන් උඩරිම අපේ තියෙන විනාඩි 2 තමයි වැඩි මේවා තියෙන. 2ට අඩුවෙන් සමහර තප්පර 30ක් තියෙනවා. ඒ වෙලාවත් එක්ක කතා හදාගන්න කැමෝ එක වෙනම අමාරුයි. මේ අවශ්‍යම ඩයලොග්ස් ටික විතරයි අපි දාන්නේ. සහ මේ ඇක්ට් එක වුණත් ගොඩක් දැන් අපි පයින් එන ඒවා වුණත් අපි තමයි ඇවිදගෙන එනවා කියලා. ඒවයි හා අඩු කරනවා. මොකද අපේ ටයිම් එක ගොඩක් වැදගත්නේ ෆෝන් එකෙන්නේ බලන්නේ හැමෝම data එකනේ ඉතින් සෙල්ලම් කරන්නේ. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට හැමතැනින්ම ඒ කියන්නේ අදාළ ඩයලොග් එක විතරයි අදාළ සීන් එකට අදාළ ඒ ටික විතරමයි පාවිච්චි කරන්නේ. Short and sweet. ආ. හරි අපි short and sweet break එකක් කරන් ඉක්මට එන්න රැඳෙලා ඉන්න මේ අද මෙහෙම. ඉරිදා උදේ අද මෙහෙමයි. සුරේන් මුකුත් අලුත්ම ආරංචි තියෙනවද? උණුසුම් ප්‍රවෘත්ති වගේ. උණුසුම් ප්‍රවෘත්ති තමයි අලුත් වීඩියෝ එකක් කරා. ඒක තමයි එඩිට් එකේ තියෙන්නේ. නැත්නම් බලන්න තිබ්බද නේද? ඔව් නැත්නම් අද බලන්න තිබුණා. ඉස්සරහට ගෙනත් දෙන්න. අලුත්ම සින්දුවක් අලුත් විදියකට ඒකත් හවුස් ට්‍රැක් එකක්. මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුණා. ඉතින් ටිකක් නිශ්ශබ්ද වෙලා හිටියා. මොකද්ද වෙන්නේ කියලා බලාගෙන අනික එක දිගින් දිගටම කොහොමරත් මම වීඩියෝස් කරන්නේ. ඉතින් අවුරුද්දට එකක් වගේ තමයි කරන්නේ. අලුත් එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලමු ඉස්සරහට. මම ඔයාගේ දැකෙන වෙනසත් අර මුල්ලුක් කිව්වේ කොච්චර ඇලියාවත් ඔයාගේ ස්ටයිල් එකේ වා ඉන්නවනේ. ඔව් ඒක තමයි. අර ඒ ඒකට ගියේ නෑ. මම නැද්ද ටිකක් ඒ විදිහක් ටිකක් කරලා බලන්නවත් කියලා. මේ යන විදිහ. හිතුන්නේ නැහැ කියන්නේ එහෙම හොඳ song එකක් ආවෙ නෑ මට. ඒ කියන්නේ මට ගැළපෙන එකක් වෙන්නත් ඕනා. මගේ කටහඬට ගැළපෙන මම සිං කරනකොට ඒක හොඳයි කියලා හිතන දෙයක් තමයි මම කරන්නේ. එකක් ආවා. ඒකත් මම ට්‍රැක් එක කරලා තිබුණා. හැබැයි වීඩියෝ එකකින් රිලීස් කරේ නැහැ. දැන් මේ සින්දුව මම හිතනවා වෙනසක් වෙයි කියලා ඉස්සරහට. ඒක නිසා මම ඒකට වීඩියෝ එකක් කරා. ඉතින් ඉස්සරහට තව එච්චර කාලයක් නැහැ. අන්තිම හරියට තියෙන එඩිට් එක ඉක්මනට දෙන්න. මිලින්ද ෆිල්ම්ස් දෙක තුනක් මම දන්න විදිහට එන්න තියෙනවා නේ ඔයගල. මේ අරුද්ද ගොඩක් වෙලාවට එකක් එයි මම බලාපොරොත්තු වෙන හැම තව දෙකක් විතර ෂූට් කරන්න තියෙන මගේ ඇක්සිඩන්ට් එකත් එක්ක ගිය අවුරුද්දක් විතර ගියා ඒ ටික එළියට බලමු නේ ලබන අවුරුද්දට. ටෙල් නාට්‍ය පැත්තට ආවේ කැමැත්තකින්ද ආර්ථිකය නිසාද වැඩේ ඉන්න ඕනේ නැද්ද? මම කියන්නේ නැහැ ෆිල්ම් වල විතරක් ඉන්න ඕනේ කියලා. නෑ ඒක නෝ හැම විටම හොඳයි කියලා. ඔව් මාත් ආසයි. ඒ කියන්නේ දැන් ඒ විදිහට අපිට වැඩ හම්බ වෙන්නේ නැහැ නේ. ටෙල් නාට්‍ය මේ මම ගොඩක් කරන්නේ නැහැ. බොහොම අඩුවෙන් කරන එක එක කරොත් ආයෙ තව එකක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක ඉවරනම තමයි ගොඩක් කරලා කරන්නේ. මේ වේදිකාව තමයි ඉතින් මම ගොඩක් ආසේ මේ අවුරුද්දේ තව වේදිකා නාටක පටන් ගනි. ගනි. ඔව්. ඒක ටික තමයි තියෙන්නේ. ඔව්. අපි ළඟට එන දින ෆිල්ම්ස් වල නම් කියමු. රිලීස් වෙන දින මිෂෙල් ෆොන්සේකාගේ මං ආදරේ කියන ෆිල්ම් එක. ඒරෙන් අනිත් ටික තාම එන්ඩි. එන්ඩි. හරි. මිනිස්සුකගේ අලුත් විස්තර මොනවාද? අලුත් විස්තර කියන්නේ මේ ටිකේ මම ටිකක් අඩුවෙන් තමයි නිර්මාණ වලට සම්බන්ධ වුනේ. මම පොඩි ඇඳුම් ව්‍යාපාරයක් කරනවා ඒක නිසා. ඊට අමතරව අලුත් තෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න මෙදස්සල වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඉස්කෝලේ කාලේ ළඟපා මේ ළඟපාන අවස්ථාව ලැබුණාමද හිතුනේ දිගට මේ වැඩේ කරන්න ඕනේ කියලා? පුංචි කාලේ තිබ්බ ආසාවද? ඔව් ඇත්තටම පුංචි කාලේ ඉඳලා තිබුණා ආශාවක් සහ උවමනාවක්. ඉතින් පාසල් වේදිකාවේ මම ගොඩක් කැපිපෙන ශිෂ්‍යාවක්. ඉතින් මුතුහර ළමා සමාජය හරහා තමයි මම ඉස්සෙල්ලාම රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ මම එක් අවුරුදු නාට්‍ය පාඨමාලාවක් කළා. ඉතින් ඒ හරහා මගේ පාසලේ තමයි ගොළු හදවත ටෙලි නාට්‍ය රූපගත කළේ. ඉතින් එතනදී මම දායක වුණා නිර්මාණයට පාසල් ශිෂ්‍යාවක් විදිහට. ඉතින් ඒක තමයි ආරම්භය. එතනින් පටන් ගත්ත ගමන. හැබැයි මම මේ එක දිගටම වැඩ කළේ නෑ කලාවට සම්බන්ධලා. කාලයක් මම විදේශයක ජීවත් වුණා. ඊට පස්සේ දැන් ආයෙමත් 2003න් පස්සේ ලංකාවේ පදිංචි වුණා. ඊට පස්සේ එතනින්දලා ආයෙ දැන් දිගටම වැඩ කරගෙන යනවා. යනවා. රංග ඔයගොල්ලෝ දෙන්නගේ ෆෑස්ලා දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. නදිරගේ දුවයි පුතයි. ඔව් අනිවාර්යයෙන්. ඔව් කතා කරන්න. පුළුවන්ුණත් අයි පොඩ්ඩෙන් ගමු. ගමු අනිවාර්යයෙන්. මේ දුවණන් සාමාන්‍යයෙන් එනවා කලින් ආපු වෙලාවෙත් මම දැන් ඇවිල්ලා දෙනවා.
පුතා රාමනේ නදීර වගේ හරි ලැජ්ජකාරය. ලැජ්ජ නෑ. මේ මේ දෙන්නයි නේද සමහරට. ආ අනිවාර්යයෙන්ම. hina වෙන්නෙත් නෑනේ සාමාන්‍යයෙන්. අද hinaවම දැක්කා. රංග මේ ජීවිතේ බලාපොරොත්තුවක් තිබ්බද දැන් ගමන යනකොට ඔයගේ ජනප්‍රියත්වයක් දවසක හම්බෙයි. රටම ආදරය කරන චරිතයක් වෙයි කියලා හිනයක් හිතේ තිබුණා. ආ හිනයක් කියන ඇත්තටම මම ගොඩක් සාමාන්‍ය සන්තෝෂෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක්. සහ මගේ වටේ ඉන්න පිරිසව සන්තෝෂෙන් තියන්න උත්සාහ කරන කෙනෙක් පොඩි කාලේ ඉඳලා. මේ විශේෂයෙන් කියන්නුනේ මේ මේ ආයතනයේ මම කලින්ම අපි ගණේෂ්ලා ඔක්කොම T1 ආයතනයේ පටන් ගන්න කාලේ හිටියා. ආ පටන් ගන්න කාලේ වැඩ කරා. ඉතින් අපි ඒ කාලේ ගණේෂ්ව දන්නවා මේ රංග විධානයෙන් දන්නවා අපි ඔක්කොම එකට වැඩ කරේ. ඉතින් සහ සන්තෝෂෙන් හිටපු කාලයක් ඒකනේ. ඉතින් ඒක නිසා මම එහෙම ජනප්‍රියත්වයක් හම්බෙයි කොතරින් හරි මට තනක් හම්බෙයි කියන තනක් එහෙම ඔළුවේ තිබුණේ නැහැ. හැබැයි ඇත්තටම මේක වෙන ලැබීමක් මගේ ජීවිතේ මට හම්බෙච්ච මම හිතපු නැති තනක්. ඉතින් මං නාට්‍යවල එහෙමත් රංගපාලා තියෙන මුලින් ඔය එහෙමම තිබ්බා වේදිකා නාට්‍යවල රංගපෑවා. මම ඇත්තටම නෝනට හොරෙන් නාට්‍යයක රංගපාපු කෙනෙක් සමහරවිට රංගපාන්න බෑනේ හොරෙන්. එක ටෙලිකාස්ට් වෙනවා. ජීවිතේ මම ලෝකේ කවුරුත් එහෙම ගල්ලා නැහැ. ගොම්ම හොර වැඩේ. ඔව් ගොම්ම ගොම්ම හොර වැඩේ කලේ. ඒක අහු වෙනවා. ඒක මම ඇත්තටම නෝනට පස්සේ කියන්නේ හිටියේ කෙනෙක් ඒක ටෙලිකාස්ට් වෙන්න ලං වෙද්දි කියන්නේ හිටියේ අපේ නෝනාගේ බලවත් ඉරෝදක් තිබුණා. නෑ ටෙලි නාට්‍ය වලට යන්න ඕනේ නෑ. නල්ලි නියෝ වෙන නිසා ඕනේ නැහැ කියලා. ඉතින් මම එකකට මට ආරාධනා කරා මම වෙනත් නාලිකාව ගඩ කරන කාලේ. ඉතින් මම කියන ප්‍රශ්නයක් නෑ. නලු විතරක් වල ප්‍රශ්න නේ. ඔව් ඒක ප්‍රශ්නයක් තිබුණේ ඒක නිසා. නගලා ඊට පස්සේ ඒක ඇත්තටම මේ පූර්ව මේ ට්‍රේල් එකක් ගියා කලින්. ඒක ගිහිල්ලා ඒක තමයි. ඒකත් ඉන්න ප්‍රශ්නයක් උනේ. ඒතරින් බැලන්ස් කරගන්න කලින් වැඩි. බැලන්ස් කරගන්න කලින් වැඩි. ඒකට කොහොමද මූණ දෙන්නේ ඇත්තට? මූණ දෙන්න ඕනේ නෑ නෝනා. ගෙදරින් මම ගෙදර යද්දි නෝනා ගෙදරින් ගිහිල්ලා. නෝනා ඉතින් ඇවිල්ලා ඉතින් දැන් නම් එයා ඉතින් දෙනවා ඉතින් ඉතින් මම මේ මේ හැම වෙලේම පටන් මම අවුරුදු 21කින් තමයි කසාද බැන්දේ. ඉතින් ඒවත් එක්ක වැඩේ ඉතින් ඇත්තටම හීනයක් වගේ තමයි මට මේ වෙච්ච වැඩේ. ඉතින් දැන් වැඩේ මේන්ටේන් කරගෙන ඉතින් මෑත් එක්ක යන්න ලේසි ඇත්තටම. නෝනයි මෑය තමයි ළඟින් ඉන්නේ. ඉතින් වැඩේ බැලන්ස් කරගෙන දුවනවා. හරි සුරේ සින්දුවක් ගාව. පළවෙනි සින්දුවනේ ආදරේමක් නේ. ඔව් මගේ පළවෙනි එක. අවුරුදු කීයක්ද? සකුන්තලාවෙන් ඔබ ළඟ සෙනෙහෙන් කැපවෙමි හැමදාම.
Nina, in the Mavita chat, who got Mukian at the Penba, Urva Karana, Chapalakinik Novayan. Adelina, in the Mavita chat, who got Mukian at the Penba, Urva Karana, Chapalakinik Novayan. Adelina, in the Mavita chat, who got Mukian at the Penba, Urva Karana, Chapalakinik Novayan. අද මෙහෙම එක මෙලින්ද ඔව් පදරේ වුණ ඔව් අදට බොන්නේද අම්පාරේ ඉඳන් කොළඹෙන්නේ නළු එක්ක යනවද ජොබ් එකට නෑ මම ඉස්කෝලේ යන්න ආවේ මම ඉස්සර ඇත්තම කිව්වොත් එහෙම මේ මම කැන්ඩි එන්නේ හිටියේ ඕ ලෙවල් පාස් කළා එහෙම කැන්ඩි ඇප්ලයි කරා මගේ හොඳම යාළුවා ඊට කලින් මේ අපි දැන් ඉන ඌ මහානාමයට ආවා කොළඹ ඊට සෝකෝ මේ ඔබ පොර මේ කැන්ඩි යන්න ඕනේ කොළඹ වරෙන් කිය ඌ තමයි මේ ඊ ආවේ ලංකාවට. ආ ඊට පස්සේ මේ ඇවිල්ලා ඉස්කෝලේ ටිකට ඔක්කොම දැම්ම රොයල් එක ආනන්ද නාලන්ද ඔක්කොම දැම්මට පස්සේ අර ඉස්කෝලේ පටන් ගන්න තිබ්බේ රොයල් එක ආනන්ද. නාලන්දෙන් ආව. ඊට පස්සේ ඉස්කෝලේ. ඒක උඩ ළඟපෑ මේ වසර තිබුණා. නෑ පොඩි කාලේ ඉඳන් මම කියන අම්පාර ඩීස් වෙන අනායක යන කාලේ ඉඳන්ම පොඩි පොඩි ওই මයිමින් තමයි මම ගොඩක් කර අභිරූප රංග මම තනින් හදාගෙන මම කරනවා. ඉතින් ඉගෙන ගන්න දේවල් නැහැනේ එහෙ ලොකුවට. ඊට පස්සේ පොත්පත් කියවන ගමන්ම ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ තමයි මට බන්දුල විතානගේ හම්බෙන්නේ නාලක විතානගේ හරහා. ඊට පස්සේ තමයි මම ගොඩාක්ම වේදිකාවට වැඩිපුර නැඹුරු වෙන්නේ විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය ඉගෙන ගනිමින් ගනිමින් එහෙම එහෙම තමයි එන ගමනක් තාම ඉගෙන ගන්නවා. වේදිකාවේ අමතක නොවන තැන් මොනවාද? මොනවා වේදිකාවේ අමතක නොවන තැන් කියලා ඒ හැමදේම ඉතින් අමතක නොවන තැන් කාපු කට්ට තමයි මුලින්ම කියන්නේ. මුලින්ම අපිට රඟපාන්න දුන්නේ නැහැනේ කවුරු. ඉස්සලම් බලන් ඉන්නවා ගිහිල්ලා ස්ටේජ් රිහර්සල් කරනදී බලන් ඉන්නවා බස් එකේ ඉන්න සල්ලි නැහැ සමහර රෑ ලබසුත් නැහැ පයින් එනවා එහෙම එහෙම ගොඩෝ කියන්නේ ලොකු කට්ටක් කාලා තමයි හිමි හිමි නා ආවේ මේ දවස්වල වේදි කරන්න මොකද හැබැයි වරන ගමනනේ මේ අන්තිමටම යෞවන සම්මානවල අශ්ව කරත්තේ කියලා එකක් ෆයිනල් රවුන්ඩ්ස් තේරුණා ඊට අමතරව දැන් අපි රාජ්‍ය නාට්‍යෙට මේ අවුරුද්ද කරන්න බැරි නෝ ලබන අවුරුද්ද දාන්න ඉන්න එක මේක මේ තව මාසෙකින් දෙකේ රිහර්සල්ස් පටන් ගන්න. දැන් ඊට අමතර සාමාන්‍යයෙන් මිලේ මේ ජනප්‍රිය තලේ නාට්‍ය තියෙනවානේ. ඔව්. මේ කාලේ හොඳ තත්ත්වෙකුත් තියෙනවානේ වේදිකා නාට්‍ය වලට. ඒ වගේ නාට්‍ය වලට යන්න කැමතිද නැද්ද? ආරාධනා හම්බෙන්නේ නැද්ද? ඒ වටම ඇත්තටම ආස නැහැ. මොකද මේ වේදිකාව කියන්නේ වටනාරේ කියන්නේ පූජනීය සලකන තැනනේ. ඒතකොට ඒක මෙගා නාට්‍ය කරගන්න හොඳ නැහැ. වේදිකාවෙන් ජනප්‍රිය කියන්නේ හොඳ දෙයක් කරොත් මිනිස්සු බලනවා. ඉතින් තාම මම අන්තිමට බලපු තාම හොඳ නාට්‍යයක් තමයි 12ක්. අතුලපතිරණගේ ඒක හිටියේ ලොකු කාස්ට් එකක් මේ හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ ඒවා මිනිස්සු බලනවා. නැත්නම් මිනිස්සුන්ට මේ නදීර කිව්ව වගේ හොඳ දේවල් දුන්නොත් මිනිස්සු ගන්නවා. දෙන්නේ පස්සේ දෙන්නේ. අපිට දෙන්න බැරි කමක් නැහැ. මේ මිනිස්සු හරි සවිඥානිකයි. මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙනවා, දැනෙනවා, අධ්‍යාපනයේ තියෙනවා. ඉතින් මේ මට තේරෙන්නේ නැහැ මිනිස්සු රස රැතිය කරන්නේ කියලා. ඒ කියන්නේ අපි දකින්න ගොඩක් ගෑවගේ රස අඩුවක් කියනවා කියලාද වාකිය? ඒකත් මෙහෙමනේ රසඥතාවයේ එක්කෙනෙක් කෙනාට වෙනස්නේ. දැන් ලෝකේ අපි වේදිකාව ගත්තත් සිනමාව ගත්තත් අපේ රටේ වගේම අනිත් රටවල ළඟම තියෙන හොලිවුඩ් සෝරි බොලිවුඩ්ෙත් එහෙමයි හොලිවුඩ්ෙත් එහෙමයි. ඒ කියන්නේ කැටගරයිස් වෙච්ච ඒවා කොමඩි නම් කොමඩි මොන මොන හරි එක එක ක්ලාස් වල මිනිස්සු තමන්ට දැනෙන විදිහට තමයි මිනිස්සු ගන්නෙ. ඉතින් ඒකට ඒගොල්ලගේ ඉන්ඩස්ට්‍රීස් ලොකුයි. දැන් අපේ එහෙම එකක් නැහැනේ. අනික රජය අනුග්‍රහයෙන් බොහොම මදිනේ කියන්නේ අපේ ඌමනාවෙන් මේ කරගන්න තියට එකක්වත් හැදිනා ෆිල්ම් හෝස් තිබ්බේම දැන් මම උදාහරණයක් ගන්න අම්පාරේ විජය රීගල් කියලා ෆිල්ම් හෝස් දෙකක් තිබ්බා මම මේ ළඟදි අත්තම්මගේ මල ගෙදර ගිහිල්ලා මේ හෝස් දෙකම නැහැ කුඩ් සිටියක් තියෙනවා ඒක හරිම ඛේදවාචකයක් කියලා තව දෙකක්වත් හැදෙන්න එපා එහෙම හැදෙන්න ඔව් දැන් මගේ ෆිල්ම් එක රිලීස් වුණා මේ මිනිස්සු බැලුවේ ටීවී එකේ යද්දි මේ ළඟදි මට කවක් කළ යාළුවෝ කියනවා නම් ටීවී එකේ ෆිල්ම් එක යනවා ඉතින් උන්ට තියටස් නැහැ එතකොට එන්න ඕනේ අම්පාරේ නේද දුරට මොනරගල ඇති කොහෙ හරි මන් දන්නේ නැහැ මොනරගල තියෙනවා මේ මෙන්නේ නැහැ සාමාන්‍ය ෆිල්ම් එක තමයි මේ පිස්සුවක් නැහැ මේ මිනිස්සුන ප්‍රශ්න තියෙනවා ඒක ගොඩක් බිම ඉඳන්ම හැදෙන්න ඕනේ එකක් ලංකාව ටිකක්
දුකෙන් තමයි ඉන්නේ. සෝඩා බෝතල් සීන් එකේ. ඔව්. ඉස්සරහ ඉවර එහෙම ගත්තේ. රජේ වග කියනවා. මනිසගේ කොමඩි කැරක්ටර්ස් කරලා දිනාද? වේදිකාවේ හැරි ඩෙල් නැට් වල. ඔව් මම කරලා තියෙනවා. වේදිකාවෙත් නම් බොහොම වේදිකා නාට්‍ය කීපකම් වැඩ කරලා තියෙනවා. නමුත් කොමඩි කරලා ඉන්නේ නැහැ. වේදි ටෙලි නාට්‍ය වල මම වැඩ කරලා තියෙනවා. සිරස ආයතන විකාශන යස් බොස් ටෙලි නාට්‍ය. ඒකේ වරින් වර කතාංග වෙනස් වෙනවානේ. ඒ විවිධ කතාංගවලදී රංගනීය දින අවස්ථාව ලැබුණා. ඉතින් ඒක ලේසි නැහැ කොමඩි කරන එක ඇත්තටම. හරිම මන් දකින විදිහට රංගනයේ අමාරුම පරිච්ඡේදයක් තමයි විහිළු ජවනිකා රංගපාන එක. ඉතින් අපේ රටේ ඉන්න දක්ෂ ප්‍රවීණ ශිල්පීකෙක මට නිතරම වැඩ කරන්න හමුණා, ජේනන්ද ශ්‍රී මහත්මයා. මම බොහොම ආශාවෙන් ආදරෙන් වැඩ කළා. ඒ වගේම මම ටෙලිනා වේදිකා නාට්‍යවත් වැඩ කළා, ටෙනිසන් කුරේ මහත්මයාත් එක්ක යාගේ වේදිකා නාට්‍යයක. ඉතින් මම හරි ආසයි ඒකට. ඉතින් සමහරවල් වැඩ කරන්න බෑ, මොකද මේ ඒගොල්ලන්ගේ කරන ඒවත් එක්ක ඉතින් ඉනනවා අමාරුයි. දැන් ප්‍රියන්ත අයියා, ප්‍රියන්ත සෙනරත්න ඒ ගිරාය රොඩ්නි අයියා අපි කට්ටියත් එක්ක වැඩ කළා තියෙනවා. ඉතින් හරි අමාරුයි, අමාරුයි තමයි. ඉතින් මම තැනට අනුගත වෙන්නේ. හරි, අපි මේ දෙන්නගේ තව කොමඩියක් බලමු එහෙනම්. බලන්න පුළුවන් එන්නේ රඟ. කීයක් විතර වීඩියෝස් කළා දිනාද? දැන්ට 108යි නේ. 112. 112. සෑහෙන ගානක් නේ. අවුරුදු දෙකක්. ඒ කියන්නේ කාලයක් දිනනද මේ කාලේ එකක් දානවා එහෙමද? නෑ, අපි මාසෙට හතරක් දානවා. සිකුරාද දානවා අපි අවසට එකක්. සිකුරාද හවස තමයි. ඒ දවස් වරණ තින්නේ YouTube වැඩිපුර යන්නේ ඒ දවස්. නෑ, එහෙමත් නෑ. අපි මුලින්ම දාන්න හිතුවේ ඒ කාලේ, මොකද හේතුව අපි ඔෆිස් එකේ වැඩ කරන ගමන් මේ වැඩේ කරේ. සහ අදරත් කරන්න එහෙමයි. මේ එතකොට සිකුරාදට තමයි පොඩ්ඩක් හවසට ෆ්‍රී එකක් තියෙන්නේ. ඒ වෙලාවට තමයි ෂූට් කරලා අපි ඒක අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒක දැන් පිටරට වලිනුත් පොඩි එකක් ආවා. ගොඩක් කාලවට දැන් පිටරට බලනවානේ. එතකොට යාලට නිවාඩු, يعني සිකුරාදන වීකෙන්ඩ් එකේනේ. එතකොට සමහර අපේ මෙහි හතරට අප්ලෝඩ් කරනකොට යාල ඔෆ් වෙලා ගෙදර ගිහිල්ලා. ඒ පැය පහක් විතර ඉස්සරහන් තියෙන රටවල් වලින්. ඉතින් එහෙම ඉල්ලෙන් තුන ඕස්ට්‍රේලියාවෙන් හරි මේ ඉතින් ද එකම බලලා දෙකම බලලා සිකුරාද හතරත් පහත් අතරේ දානවා කොහමද කවරේ. හරි, වගේ ඒ වගේ දාපිකක් අයි බලමු. හරි. ඩොක්ටර් මේ මගේ මේ බෙල්ලේ මේ පැත්තේ පොඩි තදබල වේදනාවක් තියෙනවා. බෙල්ලේ. මෙතන නේද? ඔව් ඔව්. මේ අත උස්සනකොට එකපාරට මෙතන ඉඳන ගන්න. ඔව් ඩොක්ටර්. ඔව්. සාමාන්‍ය රැඩ් නිදාගෙන හැරුණාම මේ හරි හිරිවැටලා දිනනවා. ඔව් ඩොක්ටර්. අත උස්සන්න බෑ. හරියට මෙන්න මේ හරි වේදනාවක් එනවා. හරියට හරි ඩොක්ටර්. මල්ලිලා දෙන්න බෙද. ඩොක්ටර් කොහොමද රෝග ලක්ෂණ ටික එකපාරටම කියාගෙන කියාගෙන ගියේ? ඔයාට කියන්න පුතා මට තියෙනවනේ වෙලෙඩි. දැන් අවුරුදු 10ක් වෙනවා. කිසිම බේතක් අහන්නේ නෑ. ඉන්නව මං වල බේතන් දියද? හරි, ඔහොම සින්දුවක් ආව. මොකද කියන්න ඕනේ නැවි නෑ නේද? ඔව් ඔකල කියන. ආදිර මයික් එකේ. මයික් එකක් අතන තියෙනවා. ඔය අඩවිල ගියමු. දෙන්නම කියනවා. හා? අඩවිල ගියමු. ඇයි? හිටගෙන ගියමු, හිටගෙන. හිටගෙන ගියමු. කැමරේගේ ෆ්‍රේම් එක ඇදෙද්දි දැන් රකින්න ඕනේ. අපි වාඩියුම නනේ. වාඩියුල කියනවා. එහෙමත් හොඳයි. පිටේට හොඳයි, වාඩිලත් හොඳයි. හරි. හරි අපි ආවමු. මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබෙ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සනසුවේ දැස
පියාගත් කලමට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කලමට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුයි සිත සැනසුයි උණු මොහොතේ අතින් අත වෙලි වෙරළේ තනි උණු මොහොතේ ඈත නිම්වලල්ලේ නෙත් රැඳ උණු මොහොතේ සිත කලබුනේ ඇයිදුම දැනේ කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොවේ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ සතුටින් හසරැල් පිරිලා අතිමනදී පිනකටි විසිරෙනු දැකලා නිම්න වූ සිතේ සතුටින් හසරැල් පිරිලා මතක මගේ අවදි උනේ ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොවේ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ එකක් තියෙනවා හැදු අපි ගොඩක් කාලෙට කලින් ඉතින් ඒක නම් දැම්මේ නැහැ ඉතින් දැන්ට විහිල්ටි කරගෙන යනවා සුරේනි සාමාන්‍ය ජීවිතේ කොහොමද කියන්නේ සාමාන්‍යයෙන් ගත්තා අපි කලාකාරයෙක්ගේ සාමාන්‍ය කෙනෙක් ගත්තා පොඩි වෙනස්කම් තියෙනවනේ සාමාන්‍ය ජීවිතේ මේ දවස්වල නම් සෙල්ලම් කරනවා අතරම ඔව් නිවාඩුනේ ඇත්තටම වෙනම වෙලාවක් දෙන්න උනා එයාට මේ දවස් ටිකේ මේ හොලිඩේ දවස් ටිකේ ඉතින් විටින් විට විනාඩි 5න් 5ට සෙල්ලම් කරන්න උනා ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට යනවා ෂෝස් වලට යනකොට ඉතින් කොහොමත් එයාව අම්මි බලා ගන්නවා ඒ ඇරෙන්න ඉතින් gedara වැඩත් කරගෙන මේ ප්‍රෝග්‍රෑම්ස් උත් යනවා ෂෝස් වලට යනවා ටුවර්ස් තියෙනවා ගොඩක් කියන්නේ මේ අවුරුදු අන්තිම කාර්ය තමයි ටිකක් වැඩිපුර ටුවර්ස් තියෙන්නේ ඕමාන් කුවේට් එතකොට ඊශ්‍රායල් දුබයි තව තියෙනවා අපේ පර්සනල් ටුවර් එකකුත් ඉතින් ඒවත් එක්ක කාලය යනවා බබට අවුරුදු කීයද දැන් 7ක් යට හරි නදීර ප්‍රසංග වේදිකාවේ ෆ්ලෑෂ් බෑක් කියන්නේ අපි පෙරලි කරා කියලා කියනවා ඊට එහා ගියාම අපි හැඩයක් පිළිවෙලක් විනයක් හදපු තැන බෑන්ඩ් එකක්නේ ඔගොල්ලෝ කට්ටිය එකතු වෙලා රොෂන් බලන්න ප්‍රමුඛව මේ වෙනකොට ඉත පල්ලෙහන් ආපු අය ඒක ආරක්ෂා කරන් තියෙනවද මොකද වාගේ ඇඟීම ඒ කියන්නේ මේ මියුසික් පැත්ත ඒ කියන්නේ අර නන් ස්ටොප් වැඩි පටන් ගන්නෙත් නන් ස්ටොප් එකේ ඉවර කරන්නෙත් නන් ස්ටොප් එකේ එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙන ඕක සමහරට යාලට බෑන්ලත් නෑ සමහර සංවිධායක මණ්ඩලින් ඉල්ලනවානේ මේ නන් ස්ටොප් ඉතින් මම බෑන් කරන එක නැවැත්තුවේ ඒකනේ මට බීට් බෑන් කියන ඒවා එපා වුණේ දැන් ෂෝ එකක් දෙන්න අපිට කතා කරපුවාම යාලා කියනවානේ ෆස්ට් එක නන්දා මාල්ලික නන් ස්ටොප් එකක් ගහන්න කියන්නේ ඔව් එතකොටම එපා වෙනවනේ එතකොටම එතනදිම මේ එතකොටද මට එපා වෙලා ඊට පස්සේ මම ඒකට මොන හරි කියනවා ඊට පස්සේ මට තැනින් තැන බය නැව උපණ්ඩිතයා ඌට වැඩක් දෙන්න බෑ උපණ්ඩිතයා
ඊට තමහර දැන් ඒ වගේ සෙට්ුන් නැහැ සමහර තැන් මතරින් අයින් වෙනවා. එතකොටත් බයිනවා මූට එක තැනක ඉන්න බෑ කියලා එක බෑන. ඉතින් මට සෙට් වෙන්නේ නැත්නම් අයින් ඉන්න බෑ සමහර නන් ස්ටොප් එකකින් පටන් අරන් නන් ස්ටොප් ඉවර. එතකොට අර අපි අර ෆ්ලෑෂ් බෑක් ගන්න මුල් කාලේ ඉස්සල්ලාම රණවිරුවන්ට හරි අම්මට හරි මොකක් ජාතික අභිමාන හරි එහෙම පටන් අරන් තැනට ඕන විදිහට සමහර තැන්වල ෆැක්ටරි පාටිස් අපිට සෙට් වෙනවා මේ 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 සෙට් වෙනවා යාගල නටන්නමයි බලන්නේ. ගොල්ලන්ගේ දවසනේ සමහර ඒක නන් ස්ටොප් එකකින් පටන් ගන්න. එතකොට නටනවා සේරම මුලින් ඉඳන්ම නටනවා. ඒ වගේ දැන් දැන් වෙලා තියෙන්නේ හැම තැනම ඒ විදිහයි. ඔව් අන්න ඒකයි. දැන් අර පොල් දෙපාන පත්තුනට ගහන එකටත් නටනවා. නටන එහෙම එකක් තියෙන්නේ. ඔව් ඔව්. ඉතින් එහෙම එකක් තියෙන්නේ. ඉතින් අර දන්නේ නැහැ ඒක මොකද්ද කියලා මමත් මේ අර වැඩිපුර මුකුත් කියන්නේ මාත් තාම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්න යනවනේ. ඉතින් මම නම් කියනවා මල්ලි මේක චුට්ටක් වෙනස් කරන්න කිඳ මන්ද කියලා කියනවා. ඉතින් මල්ලිලත් කරගන්න දෙයක් නැතුව ඉන්නේ මොකක්ද කියලා. මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. මෙයා බලන් ඉන්න. බලන් ඉන්න කියන්නේ මම බෑන්ඩ් එකක් හදලා ඕක වෙනස් කරන්න හැදුවා. ඉතින් වෙනස් කරන්න හැදුනාම ඉතින් මම අර කිව්වේ සෙට් වෙන්නේ නැහැ මාව සෙට් වෙන්නේ නැහැ. නිරවන්නේ. ඔව් ඉතින් මොකුත් වැඩිය කියන්නත් බෑ. නදිර වාගේ සින්දුවක් තියෙනවා රැල්ලට හදව එකක් මං ආස එකක් චුට්ටක් කියමුද? ඔයද? බැරි මතක් වුණා. ඒ ගියේ පාරත් ඔකම කිව්වා. හදළු වැටුණු? පොඩ්ඩක්. හදළු වැටුණු. G minor නේ? චුට්ටක් G. ආ. A minor වල තියෙන එක කියන්න බෑ. කඳුළු වැටුණු net පිටු අතරේ ඔබේ නම පුරවනවා අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා යලි ඈතක යනවා බඩු විශ්ව චෝබරන්නේ මනද ඔව් මම යනවා මේ මගේ ඇත්තටම මේ උසත් එක්ක මට වාසියක් හම්බ වෙන එකම තැන තමයි මේ ඒ කියන්නේ බස් එක නැගගොත් මට ඉඳගෙන යන්න බෑ හිටගෙන යන්න බෑ ඉඳගත්තාම මේ ධනිස් දෙක වදිනවනේ හිටගත්තාම ඔලුව වදිනවා ඉතින් ඒවත් එක්ක මගේ උසෙන් හම්බ වෙන වාසියක් තමයි ඇත්තටම මේ මියුසික් ෂෝ එකක් බලන්න ගියාම මට ඈත ඉඳලා බලන්න මගේ පිටිපස්සේ ගොඩාක් දුරට යනකන් සෙනග නැහැ මොකද බලන්න බැරි හැම අපිටත් ලේසි මෙයත් එක්ක ගියා මම මෙයත් එක්ක මියුසික් ලැබ බලන්න ගියාම මං ඕන තරක ඇවිදිනවා අංගල හොයා ගන්න පුළුවන් මේ බැලුවොත් ඉන්න තැන ඕම සෙනගස්සේ යන්න පුළුවන් ඉස්සර මේ මගේ ගම පාදුක්ක ඉතින් පාදුක්ක මියුසික් ෂෝ එකක් තියද්දි මම ගියාම මං හරි ආසයි ඉස්සර කාගේ හරි කරේ නැගල නටන්න මොකද අර කරේ නැගල නටද්දී මේ මම අර කට්ටිය කොල්ල 3-4 දෙනෙක් නගින උස මම කරේ නැගල ආතනෙ මෙසෝ එහෙම එකක් තියෙනවා නේ මං ඉස්සර හරි ආසයි වැඩේට ඉතින් මගේ යාළුව මාව ගොඩක් වෙලා කරේ තියන් නටනවා උස ගියේ නැතර 6යි උස 6යි 5ක් 6යි 5ක් වොලිබෝල් ගේන දිස්කෝ යනකම් ක්‍රීඩාවට මම ගියා ඇත්තටම බාස්කට්බෝල් වලට තමයි බාස්කට්බෝල් වලට ගියා ඊට පස්සේ ඒක මම එච්චර ස්පෝට් වලට සෙට්ුන්නේ නැහැ ඉතින් ඊට පස්සේ මට රජසාරද හම්බුණා උසහන්ද රජසාර තමයි රජසාරද කරා ගොඩක් ඉතින් මම ඔටුන්නක් දැම්මම ආයේ නිකන් නිවේදිකාවෙන් එකයි මාව ඒක හන්දා ගොඩක් ඒක නිසා තමයි ගත්තේ ඒ පැත්තට ගියේ ඔව් හොඳ ආරංචියක් අහලා ආවේ රංග. ඔව්. ස්ට්‍රයික් එක ඉවරයි. ඒකන සතුටුයි අපිට. ඒකෙන්ද අපි අහමු සින්දුවක්. ඔව්. මේ සතුටට. ඔබ නොයනකෝ. ඔබ නොයන කාරණේ ගැන කියන්නේ අද. නෑ දුකයි මේක. නෑ ඔබ නොයන කාරණේ දැනගම දිනලා අඩු කරා මේක සතුටුයි. ඔව්. ලියපු ගේම් කට්ටිය මතක් කරලා. මතකයිද? ආව්. බුද්ධි භාෂණ පද මියුසික් එතකොට සේරම එයාගේ මේකත් අර ඉස්සල් වගේ බලෙන් ගත්ත එකක්. මේකත් ඒ Facebook එකේ ඉන්නේ ගොඩක් දේවල් බලෙන් ගත්තේ. නෑ නෑ මේ මේ කියන්නේ මට අර වෙනස් ඒවානේ හොයන්නේ. අර අර එකම වචනේ අර එකම වචන වගේ තියෙන ඒවානේ ඇහෙන්නේ. මේ මේක වෙනස් එකක් දැක්ක ගමන් මං ටග් ගාලා යා chat කරලා මෙයා කරලා කොහම හරි line කරගන්නවා. අර අපි ආව. හෝ 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 Hey, 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 hey.
දැනුණා එක් බින්ද කාරණේ දැනුණා සමුගන්න කාරණේ දැනුණා විඳවණ්ඩ වූ සෙනේ පිරුණා විඳවණ්ඩ වූ සෙනේ පිරුණා තව නැත්ත හන්සියේ ඔබ ළඟ හීන තනිකම නිවෙන යමක් මතකේට ගේන තව නැත්ත හන්සියේ ඔබ ළඟ හීන තනිකම නිවෙන යමක් මතකේට ගේන වෙන නැත්ත හන්සියේ ඔබ ළඟ හීන මඩ සේම උහටත් ගින්දරගේන ඔබ නොයන කාරණේ දැනුණා එක් බින්ද කාරණේ දැනුණා සමුගන්න කාරණේ දැනුණා විඳවණ්ඩ වූ සෙනේ පිරුණා විඳවණ්ඩ වූ සෙනේ පිරුණා ඔබ නොයන ජීවිතෙන් මා අනාතයි එක් බින්ද මාවතින් මා පරාදයි ඔබ නොයන ජීවිතෙන් මා අනාතයි එක් බින්ද මාවතින් මා පරාදයි සමුගන්න මාවතේ ඔබ හමායයි බිඳ වණ්ඩ වණ්ඩ ඔය දොල් සිනාවේ ඔබ නොයන කාරණේ දැනුණා එක් බින්ද කාරණේ දැනුණා සමුගන්න කාරණේ දැනුණා විඳවණ්ඩ වූ සෙනේ පිරුණා විඳවණ්ඩ වූ සෙනේ පිරුණා විඳවණ්ඩ වූ සෙනේ දැන් යන්න දෙන මිනිහා යන්න දැන් නම් ඉතින් ප්‍රශ්න නැහැ ලොකුවට දැන් වැඩි තේරුම් අරගෙන ඉන්න නිසා මේ එනට දැන් අපි දෙන්නම යන්න ඕනේ තියෙන එක නිසා යවෙන්නේ හැබැයි මගේ මේ උස නිසා මට චිත්‍රපටයක රඟපාන්න chanceක් හම්බුණා ගිරිරාජ් කෞශල් නේද මහත්මයාගේ අලුත් ෆිල්ම් එකේ මම පොඩි සීන් එකක ඉන්නවා ප්‍රියන්ත සෙනරත්ත් එක්ක ඉන්නේ ඉතින් ඒක නිසා මේ මට පොඩ්ඩක් chance ගම්මුණා ඒකට මම ඉතින් ආසාවෙන් ගියා ඉතින් චිත්‍රපටි වලට එහෙම යන්න ගොඩක් කලින් තිය අපි අර concept එක දැන් හැදිලානේ තියෙන්නේ කොට දැන් ඔයලා දැන් සමහර අය කතා කරා ගොඩක් එයාමින් කතා කරා මේකම කරන්න දැන් ටෙලිවිෂන් එකට එනකොට ප්‍රශ්නේ තියෙන තප්පර දෙක වීඩියෝක් කරලා වැඩන්නේ එතකොට දැන් එයාලා කියන්නේ ඒක තව ටිකක් develop කරන්න develop කරන්න develop කරාන් පස්සේ විහිළුව නැහැ එතකොට ඒ කාරණා පැහැදිලි අපි අර කිරිකිරි වීඩියෝ එකක් තියෙනවා දැන් ඒක තියෙන්නේ මම කිරි බෝතල් දෙයක් කරන්නේ කිරිකිරි කියනවා මෙයා ඉන්නවා ආඩි වෙලා මෙයා කියනවා කිරි තෙල් ටිකක් දාගන්න කියලා මම හැමෝම ගදන් කිරිකිරි ගානකට කියලා ඊට පස්සේ දැන් ඒක අදින්න විදියක් නැහැ මම ඉතින් කතා කරපු කීප දෙනෙකුටත් කිව්වේ දැන් අදිනව නම් මං කිරි දෝණෙක් ගන්න ඕන මෙයා බොණේක ගන්න ඕන ඒ ඔක්කොම ටික ගත්තාම පස්සේ කොමඩි දෙනාම පස්සේ මේක ගන්න ඉතින් ටීවී එකේ concept එක ඇත්තටම අපේ concept එක set වෙන්නේ නැහැ YouTube මේ Facebook තමයි සෙට් වෙන්නේ. ඉතින් ඒකින්ද ෆිල්ම් එකකටත් කතා කරා ඇත්තටම අපි දෙන්නට. මේ දෙන්න කියන්නේ ජනප්‍රිය විදියටම මේ ජනප්‍රිය නැතුව මෙයා කරපු එක වෙනම තනියෙන් කරපු එකක් නේ. මේ තරහෙන්ද කියන්නේ? නෑ නෑ නෑ. ඉරාජ් කතා කරා නම්බර ඉල්ලගත්තා. මේ
මං කියන්නේ අර කන්සෙප්ට් එකත් එක්ක යන්න අමාරුයි ඉතින් අපි පොඩ්ඩක් මේ පැත්ත කරගෙන හිටියොත් ඇති කියලා හිතනවා. අත වීඩියෝ එකේ හරියට දෙන්නේ. ප්‍රියන්තයි අතර මේ ෂොට් එක දෙන්නේ ක්ලෝස් එක ගින්නේ. අපි දෙන්නම එක උස වගේ ඉඳලා මෙහෙම වයිට් එක කනින්දි. ප්‍රියන්තයි මම බංකුවක නැගලා ඉන්නේ. බංකුව නැගගත් ඔය ගන්න ඉන්නවද? මේ වගේ ගන්න ඔගේ. හරි අපි තා වීඩියෝ එකක් බලමුද මනුෂයා. දෙන්න. බල බල. කතා නොකරත් කවන්න ඉනාවේ ඉන්න බලන්න යන්න. ඉතින් අපි ඒකෙන් ඒගොල්ලෝ ඇත්තම වීඩියෝ කියන එක වෙන තැනකට ගෙනාපු දෙන්නේ. ඉතින් ඒක බලලා තමයි ඇත්තම අපි අපේ රිජන්ස්ලත් ඇත්තම ගාමින්දා සුනිත්ගේ තමයි නේද? ඔව් ඇත්තම මුලින්දම ගාමින්දායලා සුනිත්ගේලා මුලින්දම කලිනුත් දන්නවා මේක කරන්න කලින් ඉඳලා. එයාලා කියපු එකම එක දෙය තමයි දැන් අපි වීඩියෝ 112ක් කරලා තියෙන එකකවත් ඩබල් මීනින් මොනවත් කියලා නැහැ. ඉතින් එයාලා මුලින්දම සුනිත්ගේ කතා කරලා කිව්වා ඒක මේන්ටේන් කරපන්. එම කියන්නේ බලන්න නදීරා දැන් පොඩිය ඉන්න ගොඩක් අර පොඩිය රවුන්ඩේ ගොඩක් කිලෝ එකක් ඒක නිසා අපිට අපි ගොඩක්ම දැන් මම කියලා තමයි පාවිච්චි කරන්නේ ගොඩක් අඩියි ඉස්සන ලේසිනේ ඩබල් මීනින් එකක් කියලා ඒක ලේසි ගොඩක් ජෝක්ස් තියෙනවා අපිට ඇවිල්ලා ඒවා පොඩි පොඩි කියන්නේ සමහර ඒවා පොඩි දේවල් තියෙන නමුත් ඒක දැන් පොඩි ළමයි ගොඩක් ලාට බලනවානේ සෑහෙන්න බලනවා සෙට් එකම බලාගෙන 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 දැන් මොකුත් කියන්නේ නැහැ කියන්න දෙයක් නැහැ නේද ඒ දෙන්න බලනවා ජනප්‍රියක ලම් දෙක දාගත්තකෝ ඇත්තටම මේක මුලින්ම අපි TV ප්‍රෝග්‍රෑම් එකකට මේ චමල් ලියාගෙන චමල් තමයි ගොඩක් ලියන කියන පැත්ත කරන්නේ ජනප්‍රිය ජනකාන්ත තමයි ඒකේ කැරක්ටර්ස් දෙක ජනප්‍රිය කෙනෙක් ජනකාන්ත කෙනෙක් ඉතින් ඒක පොඩ්ඩක් පාසු කාලේ නේ මේක TV එකට ලියපු නිසා අපිට ඒක පාවිච්චි කරන්න බැරි වුණා ඒක තමයි අපි අන්තිමට කොට කරේ අපේ ඔෆිස් එකේ හිටපු මල්ලි කෙනෙක් නේ තමයි කතා කරලා කිව්වේ මේ ජනප්‍රිය ජනකාන්ත මේක 112ම කරලා තියෙන්නේ ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ ගිමන් තරම්පත් කියලා අපි සහෝදරයා ඉන්නවා යා තමයි කියන්නේ මෙයා එඩිට් කරන්නේ. ඉතින් ඒකත් පොඩි සරල විදියට තමයි කරගෙන යන්නේ. ඉතින් අර එකම දේ අපි කොමඩි එක පාවුල් වෙනවා. ඒකත් එක්ක තමයි ඉතින් පොඩ්ඩක් ගොඩක් සමහර වීඩියෝ තියෙනවා අපි කරලා දාන්නේ නැහැ. අපි ඉස්සෙල්ලම කතාවක් ආපු ගමන් ඉස්සෙල්ලම මම මෙයාට කියනවා. ඒ මෙයාට આવුත් මම කියනවා. hina යන්න නැත්නම් එතනම කියනවා hina යන්න. ඊට පස්සේ තව ඔෆිස් එකේ යාළුවන්ට කියනවා. ඉතින් කල්ලි වරලා තායි බලනවා. අපි ලොකුවට කියනවා ඉතින් අඟවාලා. යාළුවෝ කියන්නේ ඒක සෙට් වෙන්නේ නැහැ. කතාව කම්මුණාම ඉතින් අපිට ලොකු ලොකු දෙයක් නේ ඉතින් කතාව අරගෙන ඇවිල්ලා ඉතින් ලොකුවට ඇඩ් කරලා පෙන්නනවා අපි දෙන්න සමහරවිට මෙයාගේ ගායීම වැඩේ ඉවර වෙනවා. නැග වැඩලා කතාව කම්මුණා මෙහෙම එනවා ඔය එනවා මෙහෙම එනවා. එයා කියපුවා මොකක්ද මේ ඒක හරියන්නේ නැහැ. මෙතනින් ඉවර වෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ජනප්‍රිය ජනකාන්තය කියන නම දෙක තමයි කෙටි වෙලා ජනප්‍රිය කියලා. එක සතියක් අන්දයක්ද කතාවක් නැතුව දාගන්න බැරි වෙච්ච සමයි කියන්නේ වීඩියෝ කරගෙන බැරි වෙච්ච අවස්ථාවදීන අපි ඇත්තම රස අපි වීඩියෝ එකේ තියෙන ගොඩක් තැන් අපේ ඔෆිස් එක. ඉතින් ඒකත් එක්ක මේ වැඩිත් එක පොඩ්ඩක් අමාරු දවස් තියෙනවා. බොහොම يعني කලාතුරකින් දැන් මේ සති දෙකකට කලින් එකක් ගාගන්න බැරි වුණා. අපි දෙන්න තැන් දෙකක හිටි. එහෙම එහෙම වුණ අවස්ථා තියෙනවා. නැත්තම් අපි අනිවාර්යයෙන්ම මාසෙට يعني සිකුරාදාට අනිවාර්යයෙන්ම එකක් දානවා. වීඩියෝ එකක් දානවා. ඒක ෂේප් එකේ මෙයාගේ ඔෆිස් එක ළඟ තියෙන්නේ වැඩ වලට මොකද දාද කරගන්න. දෙන්නම එක තැන. අපේ ඇඩ්වයිසින් ෆර්ම් එකක් තියෙනවා. අපි එමු කියලා. ඉතින් ඒකේ තමයි ඉන්නේ. ඉන්න ගමන් ඉතින් තමයි ඒක කරන්නේ.
ඇත්තටම අලුත් දෙයක් මේගොල්ලන් දෙන්න අද මම ඒකයි යෝදින එක තැනද වැඩ කරන්නේ ලේසිනේ එහෙම ඒක එක තැන වැඩ කරන නිසා වැඩ ටික කර මේ ප්‍රසන් කරලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා ඒවත් එක්ක ඉතින් ඔක්කොම කරන්න අමාරුයි සිංගින් වේ ෂෝස් උයි ඔක්කොම නෝඩ ආයි ප්‍රා මොනක් කරන්න ආයි හම්බ වුණොත් ඉතින් කරනවා මිලිද වේදිකාවෙන් දැන් හැදෙන ගොඩාක් නාට්‍ය හාස්‍යපත්‍ර කියලා දින මිනිසුන්ගේ ප්‍රශ්න වැඩි හින්දාද ඔයා හිතන්නේ නැත්තම් ඒක මාකට් කරන්න ලේසිද ගොඩක් සමස්තයක් නාට්‍ය මේ වෙනකොට හාස්‍යද බරයින වේදිකා නාට්‍ය නෑ ඒකට මේ ප්‍රධානම කාරණාව මම ඉස්සල කිව්වාගේ මේ මිනිසුන්ට දෙන අරුබුද මිනිසු ගොඩාක් ප්‍රශ්න වලින් ඉන්නේ එතකොට මේ මිනිස්සු කැමති නැහැ ඔව් මේ තව බරසාර දෙයක් හිතන්න බලන්න කැමති නැහැ මොකද මාර ප්‍රශ්න කොඩගිනේ ආර්ථික වශයෙන් සමාජයේ තියෙන ප්‍රශ්න පාර වැහැලා ගියත් ප්‍රශ්න කෙනෙක් දැන් අපේ විනයක් ඇත්ත වෙනද රටන්නේ ඕරෙන් බලනකොට පාර යනකොට වාහන ටික බලන්න යනදි එහෙම පිළිවෙලන්නේ ඒක ඉතින් මාර ස්ට්‍රෙස් මිනිහට ඩ්‍රයිව් කරනවා කියන්නේ ස්ට්‍රෙස් ට්‍රැෆික් එකේ ඔෆිස් යන්නේ ඉතින් ඒගොල්ල ගිහලා ගෙදර ආවට පස්සේ සා වීකෙන්ඩ් එකේ තව නාට්‍යයක් බලන්නද ඒ අර අපි දැන් වැඩේ ඉන්න හින්දා අපි ආස නිසා අපි ටිකක් බර දේවල් හොයනවා නමුත් දැන් මිනිස්සුන්ට ඒක අතහැරලා තියෙන දැන් මොකද මම ලයනල් වෙන්ඩ් එකේ ගොඩක් ඩ්‍රාමා බලනවා ඒකෙත් ඉතින් සමහරලාට හවුස්ෆුල් නැහැ පුංචි තියටර් එකේ හවුස්ෆුල් නැහැ පොඩි හරි කොමඩි ටච් එකක් තියෙන එකක් තමයි නැත්තම් අර ක්‍රවුඩ් එකම විතරයි එන්නේ ඒක මේ සමාජීය ප්‍රශ්නයක් දේශපාලන ප්‍රශ්නයක් හරි අපි ඔහොම වාගේ හරි සින්දුවක් අහමු නදීර සින්දුව කලින් අපි රිහසල් කරන ලස්සන සින්දුවක් කියලා කිව්වා මේක ඇදිලා එනවනේ නැගිටලාද කියන්නේ සඳකන් මෙසිලා අඳුරේ තීලා ගණඳුර තනිකමනේ සොයාන්න ගණඳුර දනුලිව මගේ එළියද ඔබ පමණි සඳකන් මෙසිලා මගේ එළියද ඔබ පමණි එකම සුවේ තින් සර පහරක වෙලෙනු පිළි නයිරෝ යම් දවසක අපි වෙන්වෙම් රහස්සහස් තනට පවරා සඳකෙන් වැසිලා අඳුරේ මගේ එළියද ඔබ පමණි මානත අන්සතු සිත් විඳලා දේතම බඳගෙන ඉදිමේ බලා මානත අන්සතු සිත් විඳලා දේතම බඳගෙන ඉදිමේ බලා මෙලොව මම සක අපි වෙන්නේ රහස් අහස්
තලයක පවරා සඳකෙන් වැසිලා අඳුරේ තීලා ගණදුරු සොයායින්න ගණදුර තරුණිව මගේ එළිය අද ඔබ පමණි හරි මනුෂ්‍යකේ වෘත්තීමේ රංගන ශිල්පිනියක් වෙනගේ අවධානමක් තියෙනවා වගේද ගොඩක් අය වෙන වෙන දේවල් කරනවා වෙන වෙන ආදාය මාර්ග හොයාගෙන යනවා ඔව් ඇත්තටම මේ අපේ රට අපේ වගේ රටක මේ වෘත්තීමේ රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙනවා කියන්නේ ඇත්තම මේ එක පැත්තකින් ලොකු අවදානමක් මොකද දැන් සිනමා කර්මාන්තයේ අද වෙද්දි බොහෝ දුරට කඩාගෙන වැටලා තියෙන්නේ ඉතින් ටෙලිනාට්‍ය කර්මාන්තය පහුගිය කාලේ බොහොම හොඳට තිබුණා ඒකත් දැන් අද වෙද්දි ගොඩක් දුරට පල්ලම් බැහැගෙන යන බවක් අපිට හොඳටම පේනවා වේදිකා නාට්‍ය කලාව දැන් ටිකක් යන්තම් පණ ගහලා උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් නළුවෙක් නිළියෙක් වුණාම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වුණාම සමාජයේ ගොඩක් ලස්සනට ජීවත් වෙන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ව මේන්ටේන් කරගන්න. සමහර කලට මේ මුදල් මදි තත්ත්වයක් තියෙනවා. ඉතින් ලොකු අපේ වගේ රටක ලොකු ගෙවීම් නැහැ. කලාව කරන්නත් බෑ. ඒ නිර්මාණ අලෙවි වෙන විදිහත් එක්ක. ඉතින් ඒ වගේ පරිසරයක් තුළ ඉතින් නිර්මාණ රංගන ශිල්පීන් ශිල්පියන් සිද්ධ වෙනවා බොහෝ දුරට තවත් රැකියාවක හෝ ව්‍යාපාරයක නිරත වෙනවා. ඉතින් ඒක අපි කැමතුණත් අකමැතුණත් අපිට කරන්න සිද්ධ වෙන තියෙනවා. ජමල් YouTube එක මේ කාලේ කෙනෙක්ට තමන්ගේ නිර්මාණයක් බොහොම නිදහසේ උදාහරණයක් රසිකඩියක් හදාගන්න හොඳ මාර්ගයක්. හැබැයි මේකේ පෙරහනක් නැති හින්දා අසීමිත හින්ද වැඩේ හොඳ නරක දෙකම මේකේ දකින්න. සමහර සමාජගත වෙන්න ඕන නැති කාරණා අපේ අය සමාජගත කරලා තියෙනවා. YouTube එක තියෙන රටේ සංස්කෘතියත් එක්ක ඒක ලොකු ප්‍රශ්නයක් වෙන හින්දා සීමා එනවා අඩු ඒ පැත්තෙම. ඕක කොහෙන්ද අපි පාලනය කරගන්න ඕනේ? ඔව් ඇත්තටම අපි ගොඩක් කාලෙ දැන් ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි YouTube එකට ගිහිල්ලා දැන් හැමෝටම බලන්න පුළුවන් YouTube එකේ යටෙන් ට්‍රෙන්ඩින් කියලා එක. ඒක ට්‍රෙන්ඩින් එක ක්ලික් කරාට පස්සේ පෙන්නනවා ලංකාවේ මේ මොහොත වෙනකොට ට්‍රෙන්ඩින් වෙලා තියෙන වීඩියෝ 40. ඒ 40 ගත්තොත් පළවෙනි 1 2 3 4 5 ඔක්කොම මේ ගොසිප් තියෙන්නේ. ඒ කියන්නේ නිර්මාණයක් නෙවෙයි. තව කාගේ හරි එකක් මොකක් හරි එකක් තමයි තියෙන්නේ. ඒක තමයි ට්‍රෙන්ඩින් 1 වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙමද ඕන එකක් දාලා ට්‍රෙන්ඩින් 1 වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක පැවැත්ම සම්බන්ධව. අර ඒක අර සීගිරි කුරුටු ගීත වගේ තමයි දැන්. අපි ගිහලා එතන කවුරු හරි මුලින්ම මකරි කුණහල් පැල්ලියලාව නම් ඒක කැටපත් පවුරු වෙන්නේ නැහැ. ඉතින් තව එක්කෙනෙක් කුණහල් පැල්ලියයි මේ කර. හොඳ දෙයක් ලියපු හින්දා නේ ඒක කැටපත් පවුරු උනේ. ඉතින් ඒ වගේ තමයි YouTube එකෙත් දැන් නදිරලා දන්නවා ඉතින් YouTube එක කොච්චර අමාරුද කියලා මේක මේව කරගන්න බූස්ට් කරලා සල්ලි දාලා මේ කරන්න ඕනේ. හැබැයි මොනවා හරි කාගේ හරි පොඩි මාක් හරි ගොසිප් එකක් දැම්මොත් සංගාලයක් මොනවද මේ කරන්න ඕනේ නැහැ. ඉතින් එහෙම එකක් තියෙනවා. අර ගොඩක් කලාවට තියෙන්නේ දැන් ඒක දැන් අර අපි ලංකාවේ එහෙම එකක් තියෙනෝනේ අර ටග්ගල ලේසි දේ හොයා ගන්නවා. ඉතින් දැන් අපි කන්ටෙන්ට් කරලා දානවා අපි කොමඩි කරලා දානවා මේ නදීරලා මේ කට්ටිය සින්දු කරලා දානවා එහෙම දානවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒව නොකර කට්ටියක් ඉන්නවා නිකන් මේක දැන් සරලම උදාහරණයක් දැන් අපේ තියෙනවා මේ Apple ATT කියලා කතාවක් ඒක අපි දැන් මුලින් මුල් කාලේ අපි ඉස්සෙල්ලා Facebook එකට දාලා ඊට පස්සේ තමයි YouTube එකට දාන YouTube එකේ ඇත්තටම මොනිටයිස් කරන්න පුළුවන් දැන් ගොඩක් අය දන්නවා සල්ලි එන ක්‍රමයක් තියෙනවා සාමාන්‍ය ලොකු ගණන් නෙවෙයි නමුත් සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් එනවා මාසෙට. ඉතින් මුලින්ම අපි දැම්මේ ඉස්සෙල්ලා Facebook එකට දාලා අපි දැන් ලංකාවේ ඉන්ටර්නෙට් උත් ටිකක් ස්ලෝනේ. මේ ටිකක් කල ගියාම තමයි YouTube එකට දාන්නේ. ඊට පස්සේ ඒ දාන කාලය තුල කවුරු හරි ඩවුන්ලෝඩ් කරලා Facebook එකෙන් එක YouTube එකට දාලා තියෙනවා. අපි Apple ATT එක. ඉතින් දැන් YouTube එක මොනිටයිස් කරන්නේ යාලා මේව කරන්නේ ඉස්සෙල්ලාම YouTube එකට දාපු එක තමයි රයිට් තියෙන්නේ. ඒතකොට දැන් Apple ATT එක යා මොනිටයිස් කළා යාට සල්ලි යනවා. මං ගැන සල්ලි ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ දැන් කරන එකක් තියෙනවා දැන් මේ YouTube එක පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා මොන හරි කවුරු හරි කරන දේක් බලන් ඉඳලා ටග් ගාලා අරගෙන එයාගේ channel එකේ දාලා මේව කරනවා ඉතින් අර මේ සින්දුවක audio එක දාපුවහම videos මගේ ඊ පෙර දැන් මේ කීප බලන්නකො නිකන් ගහලා නේද 6ක් තිබුණා ආ ඉතින් මගේ එක දාන්න තියෙනවා කොහොම මේ ඔව් මේව කරලා තියෙනවා ඉතින් අර හැබැයි වැඩේ තියෙන පැවැත්ම සම්බන්ධව තමයි ඉතින් පැවැත්ම ටික දවසකින් අර ඒ gossip එක ආපෝ යඩට යනවා වෙන ගොසිප් එකක් එනවා වෙන ගොසිප් එකක් එනවා ඔහම තමයි ඉදී
හරි අපිට තව වීඩියෝ එකක් බලන්න පුළුවන් එහෙම හිතන්න මම කීපයක් ක්ලාසික එකක් ඊට පස්සේ නදීරගේ වීඩියෝ එක බලන්නත් තියෙනවා අපි තව එකක් බලමු බලමු තමුස්සේ මොකද හැමදාම අපේ ගේස්රයින් යනකොට අපේ ගෑනිගේ නම කියලා ගෑකන් මම ඉති මාලෝ කියලන කියන්නේ තම අපේ ගෑනිකම මාලා තමුස හැමදාම මෙතරින් යනකොට අපේ ගෑනිගේ නම කිය කියම යන්නේ මල්ලි මේ එකක් කියන්න ආයි මේ පාරේ මගේ ගෑනිගේ නම කියවිලිව හරිද අඩු කාඩනවා රඟපාන්න වාසාව නැද්ද අර වගේ මට රඟපාන්න බෑ බැරි වැඩ නොකර ඉඳිව මට සීන්නේදී මට හිනා යනවා දැන් වීඩියෝස් වලින් රඟපාන්න මට හිනා යනවා සීරියස් එකක් කරමු සීරියස් තමයි හිනා යන්නේ අර පෙම් ජවනිකාර ගෑනු ළමයි එක්ක හිනා යනවා ආරාධන හම්බෙලා නැද්ද බෑන්ඩ් එකේ ඉන්න කාලේ ඇවිල්ලා තියෙනවා මම මට ඇත්තනම් බෑ බොරු නෝන් වින්න ඕනේ හරි නදීර දැන් අපි මියුසික් වීඩියෝ එක පොඩක් බලමු ඒ සින්දු ගැන පොඩක් කියන්න ඒක මේ දමිතා යොද්දේ මල්ලි තමයි මෙලඩි එක කරේ මියුසික් හසිත හිමාල් මල්ලි තමයි ඒ සින්දු ලිව්වේ මේකනේ වෙඩින් සෝන් එකක් දීර තමයි ඔව් අයි බලමු
බ්‍රේක් එකට යන කලින් අපි නදීරගේ වෙඩින් සින්දුව තමයි බැලුවේ. නදීරගේ වෙඩින් අරන් සෑහෙන කාලකින් තමයි නදීර වෙඩින් එක සෑහෙන කාල සෑහෙන. ඒ වෙඩින් වල ඉතරයි කියන්නේ. නෑ ඒක සාමාන්‍යයෙන් මේ මේ ඔය සමහර තැන් වල කියන්නේ කිපහම කියනවා ඉතින්. හරි මේ සුරේනි පරණ ලස්සන සින්දුවක් තෝරගෙන තියෙනවා මට හිතෙනවා ඒක ඇහුණා හොඳයි කියලා. ඔව් ඉන්ද්‍රානි පෙරේරා මහත්මයාගේ ගීත මං සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට ගියා මගේ එකක් සහ වෙනත් ගායකයන්ගේ ගීතයක් ගායනා කරන ඉතින් ආසයි මේ ගීත වලට පරණේ වලට මම ගොඩක් කැමතියි. අපි ආපහු වලට සමයි මගේ හද ඔබේ සුව යහන තමයි ඔබ සොයනාකලු කෙල්ල මමයි ඔබ සොයනාකලු කෙල්ල මමයි ලොකු වෙනසක් කියන්නේ මේ පරණ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒකේ තියෙන මේ මියුසික් හරි සරලයි. දැන් අපේ දැන් අලුතෙන් හදන සින්දු වල මියුසික් වැඩි. ඉන්ටර්ලූඩ් එකක් හරි ඉන්ටර්ලූඩ් එකක් හොයාගන්න අමාරුයි. එක එක ඉන්ටර්ලූඩ්ස් ප්ලේ වෙනවා. සමහර එක වර්ස් එකකින් තව වර්ස් එකකට එක එක ඉන්ටර්ලූඩ්ස් ප්ලේ වෙනවා. එහෙම නොවෙන්න අපිට කියලා හදවා ගන්න පුළුවන්. මම අහන ගොඩක් සින්දු වල එහෙම ඇහුවට ඔළුවට යන්නේ නැති ගතියක් තියෙනවා, මතක හිටින් නැති ගතියක් තියෙනවා. ඉතින් මේ සින්දු වල ඉන්ටර්ලූඩ් සහ වචන මියුසික් හැමදේම හරි සරලයි. ඒකයි ලොකු වෙනස. වෙනස. ඔව්. ගොඩක් වචන වල තියෙන්නේ. වචන වල. වචනත් හරි සරලයි. ලස්සනයි. ලස්සනයි. මෙලින්ද ජොබ් එකකුත් කරනවානේ. ඔව්. ජොබ් එකයි රඟපෑමයි බැලන්ස් කරගන්න විදිය කියන්නකෝ අපිට. එතකොට අපිටත් ඉගෙන ගන්න පුළුවන් වෙලාව කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. සහ වෘත්තික ජීවිතේ ඔක්කොම. ඒකෙන් දැන් ගොඩක් කාර්ය බහුල හේතුව මේ මගේ පොඩි දුව දැන් මාස 9 නේද. දවෝ දෙද්දිත් එන්න දෙන්නේ නැහැ යා. මේ කින්දා ගෙදර ගොඩක් පුළුවන් හැම වෙලෙම මම ගෙදර ඉන්නවා. ෂූටින් යන්නේ ගොඩක් කරන සෙන්සරයිද තමයි මන් දාගෙන තියෙන්නේ ඉතින්. මේ සිදී අනිත් දවසට ඉතින් මගේ නීවරු ටික
මගේ පෞද්ගලික කාරණාවට ලෙඩක් ඇතුළත් මම සාමාන්‍ය නිවාඩු ගන්නෑ. නිවාඩු තියාගන්න ඉතුරු කරලා වැඩවලට. ඒකද එහෙම ප්‍රශ්නයක් වුණා දැන් අවුරුදු 12ක්. මම ආයතනයේ සේවය කරනවා ගැටලොක් නැතුව බැලන්ස් එක යනවා. මෙලින්ද මේ මේක මේ දුක හිතෙන මතක් කරනා නෙවෙයි ලොකු අනතුරකට මුහුණ දුන්නානේ. ඔව්. රසික අපි මේ ජනප්‍රියයගේ තමන් ආදරය කරන එක හැමදාම දැනගන්න කිව්වොත් ඒ අත්දැකීම පොඩ්ඩක් කියන්න ඒක මුණ දීපෙදී අපිටත් මේ ඉතින් ඉගෙන ගන්න දේවල් තියෙයි ධෛර්යයක් එයි සෑහෙන්න අමාරු නා කියලා මම දන්නවා. ඇත්තටම මේ අත්දැකීම කියන්නේ මට මතක නැහැ. ඒක ඇක්සිඩන්ට් එක වුණා කියලාත් මට මතක නැහැ. මම සතියක් විතර ICU හිටියා. ඇක්සිඩන්ට් රෝඩ් එකේ තව සතියක් ඉඳලා මට ඉන්න බැරි තමයි මම කියලා ටිකට් කපාගෙන ආවේ. ආවා මාස දෙකක් විතර යනකම් මට ඇවිදින්න බෑ. මේ අත පැරලයිස් වුණා. තාම ඒක 100%ක් හොඳ නැහැ. ගොඩක් අමතක කියන්නේ අමතක වෙන සීන් එකදී මෙමරි ගොඩක් මඩු වෙලා තිබ්බේ. සහ මේ කියන්නේ චූටි දෙයටත් ඇඬෙන තරම් ඒ කියන්නේ දැනෙන්නේ නැහැ ගොඩක් දේවල්. හරිම අමාරුයි හැරෙන්නවත් බෑ. මේ ඔළුවේ මෙතන ඉඳන් මම 45ක් තියෙන ඔළුවේ. මේ පැත්ත හැරලා තමයි හිටියේ මාස දෙකක්ම. ඒ කියන්නේ වයිෆුයි අම්මයි වයිෆ්ගේ අම්මයි තාත්තයි වයිෆ්ගේ නංගි මගේ යාළුවෝ ඒ කියන්නේ මගේ ඉස්කෝලේ දෙකම අම්පාරේ යාළුවෝයි නාලන්ද යාළුවෝයි තව මගේ වෙනම ඉන්න යාළුව මම ආශ්‍රය ගන්න ගොඩක් පරණ යාළුවෝ ටික ඒ කියන්නේ දැන් අවුරුදු මගේ පළවෙනි යාළුවාට එක වසරේ ඉඳන්ම මගේ ඉන්න යාළුවෝ ටික තමයි මට ගොඩක් ඉන්නේ මේ මාර විදිහට උදව් කරා ආයතන වගේම මගේ ආයතනෙ මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට අවුරුද්දක් විතර අවුරුද්දකට වඩා මට ෆුල් පේඩ් සැලරි දීලා ලීව් දීලා හැමදේම ටැක්සි වගේ ගෙදරේ මිනිස්සුන්ට යන්න පවා බේත් ඒත් හැමදේම මම මගේ යාළුවෝයි ආයතනයයි සිරු දෙනා බලාගත්තේ ඒ කියන්නේ ගොඩක් අය විශ්වාස කරේ නැහැ දවස් දෙකක් විතර නිකන් මම ජීවත් වෙයි කියලාවත් ආයි මෙමරිය මේ තත්ත්වයට එයි කියලාවත් ගොඩක් අය හිතුවේ මම ආයි වැඩක් කරයි කියලාවත් නමුත් මොකද්ද වාසනාවකට දැරික වෙනම තාම වෙමින් පවතින. සුරේට ඒක අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි දැන් ඇක්සිඩන්ට් වෙන්නේ. වාහනේ drive කරද්දිවත් වැරද්දක් කළා නම් පාරේ අයිනි. අයිනි. පාරක අයිනිද්දිත් කොච්චර පයිසම් වෙනවද කියන කතාවයි තියෙන්නේ. ඔව් මමයි සූර්යා දෑරුවන් සචින්ත පුලස්ති සඳුන් පෙර අපි ස්කූලේ මල්ලිගෙන සඳුන් පෙර. එයාගේ කායකේ ගියේ දමම් මට අමාරු වෙන රෑට drive කරන්න තිබ්බා. මට අපල අරහිමි තියලා කියලා ගෙදරින් කෑ ගහන යන්නව රෑට drive කරන්න එපා කියලා. ඊට පස්සේ ඒකේ ඇවිල්ලා සචින්තව බස්සන්න කළුබෝ වල යාව බස්සලා එයත් එක්ක කතා කරගෙන ඉඳලා මේ පැත්ත යනකොට හැප්පුණේ කාර් එක හැප්පුණේ හැප්පිලා නැවතිච්ච ඉඳන් සඳුන් හැප්පුණේ නැහැ සචින්ත කටර මම 20යි සූරය කකුල මගේ ඔළුව එමය වුණේ ඔව් හරි ඒ වගේ දේවල් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ දේවල් අහන්න දකින්න ලැබුණා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තවත් වීඩියෝ එකක් බලමු රංග බලන්න තව වීඩියෝ දෙකක් විතර අපිට බලන්න පුළුවන් තව එකක් බලමු මොකද මේ තමුගේ CV එකේ අවුරුදු දෙකක් ඉස් තියෙන්නේ මං අවුරුදු දෙකක් හිරේ ගියා සර් ඒ මොකද මං මිනිහෙක්ව මැරුවා ඈ ඒ කවුද අන්තිමට ගිය ඉන්ටර්වයුව එකේ මගේ සර්ටිෆිකේට් එක බලලා අපි ඔයාට පස්සේ දන්ව ලෙවන්නම් කියපු මිනිස්සයව මේ ඔයාගේ සර්ටිෆිකේට් එක ඔක්කොම හොඳයි මේ හෙට ඉඳලා වැටෙන්නේ ආ හෙට ඉඳලා එන්න අරේ hina වේ පුතියාගෙන පොඩි break එකකට ගිහලා ඉක්කොට එන්න නැදලා ඉන්න මේ අද මෙහෙම හරි නදීර සින්දුවක් කියන්න ඕනටක් ගන්න හදිස්සි ලියමු කුමාරයෙක් වගේ මොකද කියමුද කියමු හරි දන්නේ නැහැ කියපන් දන්නේ නැහැ කියපන් කුමාරයෙක් වගේ අපට ආ කියමු නෑ සින්දුම කියමු කියලා මං කියන්නේ ආ කියමු 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 හරි අපි ආ ජෑන් බිලස් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද අයිරේ අඩිපාරේ මා දැකලා හැම වාරේ හා හා ඇයි රවන්නේ මා දිහාද පිම් කරන්න අපි එපාද දැන් කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද පොඩිලක් අපිට තියෙන්නේ සිින්දු දෙයක් විතර අහන්න තියෙන කලින් දෙන්නකින්න විශේෂ දෙන්නේ කේ දෙන්න අපි පෙන්නමු රංග ඒ දෙන්න පෙන්ලෙ මුලින් මෙන්න ඉන්නවා බබාලොත් දෙන්න මේ දෙන්න බබාලා ජනප්‍රියගේ නෙවෙයි ජනප්‍රියගේ හොඳ රස ෆෑන්ස්ලා හොඳම ෆෑන්ස්ලා නදීරගේ ආදරණීය දුව සහ පුතා තද බල රසිකයෝ දෙන්නේ ආපු ගාම කතා ආපු ගාම බලන්නේ වීඩියෝ නේද අපේ ගෙදර ගියොත් අයියලා දෙන්නෙකුත් අයියයි මල්ලී ඉන්නවා ඉන්නවා සෙට් වෙන්න පුළුවන් චවල් මෙයා කලිනුත් කැමරකට ඇවිල්ලා තියෙනවා කලින් අපතල් මෙයා එනවා මෙයා අද ඔයගොල්ලෝ ඉඳා මේ අද මේ ඔයාලා දෙන්න හින්දාමයි මෙයා එන්නේ නැත්තම් එන්නේ නැ ජීවිතේ දෙන්නේ නැ කොච්චර සතුටුසද අපිට නේද එයා නදීරව ගේ නෙමෙයි ලැජ්ජයි සම්පූර්ණ වෙනස් හරි මනුෂයා කම සින්දුවක් ආව රහසයි සතුට ජීවයම ජීඑන්බී එක Thank you.
පුතා ජේසන් දුව මරියානේ හරි හරි අය කියලා දෙන්න හරි තා වීඩියෝ එකක් తీරන එකක් බලන්න හරි බලමු බලමු තා පොඩි වෙලක් අපිට දෙන්න එකක් බලමු එකක් බලලා hina වෙලා වැඩ ඉවර කරමු පොල්ටිස් පයි ಐಡಿಯಾ ඒක අපිට කරු කියපු එක නේ කියපු එක. යාළුවෙක් කියපු කතාවක් ඒක. කලින් දැන්නේ. හරි ඔයගේ වීඩියෝ බලන්න පුළුවන්. සතියේ දෙක ගන්න. YouTube එකට ගියාම හරි අපි අද වැඩේ අන්තිම විනාඩි කීපෙට ඇවිල්ලා ඉන්නේ. තප්පර 40 කින් හැමෝම රසික වෙනුවෙන් යමක් කියන්න මේ මිලින්ද පටන් ගන්න. මොකන්ද කියන්නේ? මතක නැද්ද? ඕනේ. ඒක වඩ ලොඩ ඉන්නේ. අතර කියන්නේ නැහැ නිර්මාණත් එක්ක ඉන්න කියලා තමයි කියන්නේ නිර්මාණත් එක්ක ඉන්න හොඳ දේවල් රස විඳින්න ඒක තමයි කියන්නේ හරි වේදිකාවට එන්න කියලා මම හැම වෙලාවෙම කියන්නේ සිනමා ශාලාවට වේදිකාවට ඇවිල්ලා ඕ ඒක තමයි හැම වෙලාවෙම මිනිස්සුන්ට කියන්නේ නළු නිලි වොන්ට සියව ධෛර්යය තියෙන්නේ ඒක හිටියොත් ආයක රැකෙන්නේ නැත්නම් ඒක කොහොම යයි හරි සුරේනි ඉතින් මෙච්චර කාලයක් මාත් එක්ක හිටියා ගොඩක් රසික ඉතින් දිගටත් ඉන්න කියලා ආරාධනා කරනවා ඒ වගේම මේ මගේ අලුත් ගීතයක් වීඩියෝ එකක් එනවා ඉතින් ඒකත් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක තමයි අනිවාර්යයෙන් ඉතින් එහෙම තමයි ඉතින් thank you very much හිටියට ඒ වගේම අද ඉන්වයිට් කරාට thank you ඇත්තටම සන්ඩේ දවසට මේ සුරින්න ගෙන ගන්න හරි අමාරු සන්ඩේ කියන්නේ මම චර්ච් එක සහ බබාගේ සන්ඩේ ස්කූල් ඒ ටයිම් එකට මම දීලා තියෙන්නේ ඉතින් මේ දවස් අද හොලිඩේ මං හාටි හොඳ වෙලාවට හරි නදීර මැච් එක බලන්න යනවා ඩේවිරලා ඔව් ඩේවිරලා මේ මොකද කියන්නේ රසික වෙනේ යමක් රසික වෙනේ ඇත්තටම කියන්න තියෙන ඉතින් අපේ නිර්මාණත් එක්ක ඉන්න කියලා මේ හුරුපාරේ අලුත් සින්දුව ඒක ආන්න ගණේෂ් ගණේෂ්ගේ ප්‍රෝග්‍රෑම් එක බලන්න බලන්න දැන් බලාවේ රිපීට් එක දිනවා අංගාරෝද ඔව් අංගාරෝද ඒකත් බලන්න ඔව් ඒක තමයි එච්චර තමයි හරි මේ දෙන්න විතරයිද දිගට නෑ ලොකු නංගි ඉන්නවා නෑ නෑ හරි හතර දෙනයි දිගටම එකේ දිගටම හතර දෙනෙක් ඉන්නේ බවුලේ ඔව් හතර දෙනෙක් තමයි පොඩි මම උත්සාහ කරන්නේ ඒ කියන්නේ මම කැමති මේ පවුල කැමති ඉතින් ඔව් මුලින්ම කියන්නේ T1 එකට ගණේෂ්ට ඒ වගේම අද මෙහෙමයි වැඩසටහනට නිෂ්පාදකතුමා ආරංග විදානේ වගේම T1 කාර්යමණ්ඩලයට වගේම මගේ කැමරා පිටිපස්ස ඉන්න සහෝදරයෝ ඔක්කොම අපි කාලයක් එකට වැඩ කරපු කම්බිම් කට්ටිය ඉතින් බොහොම ස්තුතියි අද මේ වගේ වැඩසටහනට ආරාධනා කරාට ඉතින් මේ වැඩසටහන් බලන්න T1 එකක් ඉන්න ජනප්‍රිය බලන්න hina වෙන සන්තෝෂෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අද රසිකයෙක්ව දැක්කම ඉන්නේ. අද ඉන්නවා. ඔව් පොඩි රසිකයෙක් ඉන්නවා. ප්‍රියා මට ඉතින් එම කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ සහ අපේ YouTube කරන කට්ටියවත් කියන්නේ මේ මොකද අර ඉස්සෙල්ල කියපු ප්‍රශ්නේම මම එන් කරන්නම් මේ 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 තමයි අපේ මේ පේනවනේ YouTube පාවිච්චි කරන කට්ටිය. ඒගොල්ලොත් බලනවා. ඒගොල්ලෝ දින්දා මනස වෙනස් කරන්න අවධානෙන් වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ හැමෝටම මේ රංග ප්‍රියා නේද ප්‍රියා තාම නැ තාම කෙනෙක් හොයමින් පවතිනවා අපි පොඩ්ඩක් ඉස්සර උනා
මගේ තින්න දෙන්නෙක් මේ වගේම කෙනෙක් හතර වසර අනික් කෙනා දෙක වසර විහස් යුහස් අපේ නෝනාවත් මතක් කරන්න නැත්තම් පොඩ්ඩක් ගෙදර ගියම වයින් නෝනා 10 වසර ජයනි රාමනායක ඉතින් එයාත් පිළිල් ටිකක් කරගෙන ඉතින් මේවත් ඉතින් දරාගෙන නේ ඉන්න ගෙදර හරි වනිෂක්ගේ ඇත්තටම TV1 නාලිකාවටත් ස්තුතියි ඔයාටත් ස්තුතියි මට ආරාධනා කළාට එවගේම ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂක හැමෝටම ස්තුතිවන්ත වෙනවා හැමදාම අපිත් එක්ක රැඳිලා ඉන්න කලාකටයුතු කලා නිර්මාණ රසවින්දින් හැමෝටම ආරාධනා කරනවා රංග වයිෆ් ගේ අසම කැම කොත්තුද ඔව් විතර කොත්තු විතර රෝල් සේවා තමයි ආසමන් ගොඩක් කනකොට අරගෙන යනවා රංග විදන්නේ කි ඔව් හා දැන් දන්නවා කාලයක් එකට හිටියන ගොඩක් ගොඩක් තිබුණා 12න් පස්සේ 12න් පස්සේ විතර කොත්තු ඒක චීස් කොත්තුව දක්වා ඉතින් කාලේ යන යන චීස් කොත්තු උදේ 3 4 වගේ වුණා චීස් කොත්තු ඒක යාවේ අරම සීතල කොත්තුරේ රෑ ගරේ පාදර යනකොටම දාගෙන යනකොටම කීයට වැඩි වෙලා ගියත් නයිට් කඩේකට කියලා කොත්තුවක් අරම තමයි නෝනට ඒකෙන් ඔක්කොම ෂෙප් කරලා දොර අරගන්න අමාරුයි ඒක ඔක්කොම ෂේප් කරන්න පුළුවන්. ඔව් දොරාරල කොත්තුව ගන්න දොරාර නිසා වන් ටක් ගාලා කිව්ව පයිලෝ. ඒ වෙලාවේ බලගන්න. හරි සින්දුකුත් කියමු මම. රයිට්. වැඩි ඉවර කරන්න. Thank you පය දෙකක් වැඩලා ඉඳලා ලබන සතියේ මේ වගේ ජනප්‍රිය හැදෙන එකක් අපි කරනවා. හයි දිනාටම Thank you. මේ පය දෙක හැද කරන්න ආවට. හරි. රංග අපි සින්දුවක් කියගෙන යමු. ජය වේවා සුභ සතියක්. දෙන්නම කියනවානේ. ආ නෑ නෑ. හරි. නෑ රංග විතරයි. ජෙන් වී Thank you. පානේ පදමට කහලා එට මැරුණත් හිතට සැපයි අත ජොලි කරලා සුමිහිරි පානේ පදමට කහලා එට මැරුණත් හිතට සැපයි අත ජොලි කරලා නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණ දාට කොපින් එකේ අපි විදියන්නේ නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මරුණ දාට කොෆින් එකේ අපි නිදියන්නේ හොඳට ජොලි කරපන් සුමිහිරි පානේ පදමට ගහලා හෙට මරුණත් හිතට සැපයි අද ජොලි කරලා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලි කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලි කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි හොඳට ජොලි කරපන් සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අත ජොලි කරලා Sunday, eat on Monday, dance on Saturday, die on any day. Drink on Sunday, eat on Monday, dance on Saturday, die on any day. Hondata jolly karapan sumihiri paane, padamata gahala, eta merunath nithata sapai ada jolly karala. Sumihiri paane. පදමට ගහලා හිට මරුණත් හිතට සැපයි හොඳ ජොලි කරලා හොඳට ජොලි කරපන්